නම පේපර් එකේ ලියලෙවන්නේ මේකනේ. මෙහෙම නම. තාත්තගේ නම තමයි ලියන්නේ ඌ. පේපර් එකේ. හරිනේ. මෙහෙම ලියලා යවනවා අර ළමයින්ට. තාත්තගේ නම. තාත්තගේ නමයි අම්මගේ නම මේකේ ස්ත්‍රීලිංග පදේ මොකද්ද ළමයි මන් දන්නේ නැහැ. ඒක ඊ හරි ඔහ මොකක් හරි. හරිද? තාත්තගේ නම තව තීරින් නැත්තම් කාටරි මේක හොඳට අධ්‍යයනය කරගන්න පුළුවන්. අපි බලමු කෙලින්ම 2 ධන 3 කියන්නේ කීයද? ආ 2 ධන 3 5යි. තේරුණා කීයද? දෙපැත්ත වර්ග කරමු. 2 වර්ගයේ ධන 3 වර්ගයේ සමානයි 5 වර්ගයේ. තේරුණා කීයද? ලීසින් එනවා. ඒ කියන්නේ මේක 4යි, මේක 9යි, මේක 25යි. ඒ කියන්නේ කීයද? 25 කියන්නේ කීයද? 13යි. 25යි 13යි සමාන කියලා තේරුණානේ. ඔන්න වැඩි. හරිනේ කතන්දරේ හරි. ඉල. ඒ කියන්නේ මෙහෙම රිද්දක් කරන්න බෑ යකෝ. මෙහෙම වර්ග කිරීම මගුල් නෑ මේකේ. මෙහෙ එකක් මෙහෙම වර්ග කරන්න බෑ ජී. මේ ඉදිරියේ මානුෂ්‍ය හදවත් හරි අසරණයි බං. අනික ඒක එහෙම නෑ බං. ඒක එහෙම නෑ බං. ඒ නෝ 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 म्यूजिक ආකාර හතරකට බෙදා දක්වයි. එක යට එක ලියන්න මෙන්න මෙහෙම. ඔය 1යි 2යි 3යි 4යි 5යි 6ක්. ඇඳ ඇඳක් කුඩද මේව එකක් කුඩද මන් දන්නේ නැහැ. ඔහොම වැටිගෙන මොකද්ද ඔය කරන්න කියන්නකෝ. ඔහොමද පාඩම් කරන්නේ? ඔව් බල්ල ඉගෙන ගන්න. බල්ලන